ජීවිතේ ලොකු ලොකු තැන් වලට යන්න ඕනේ නෑ. කෙනෙක්ගේ හිනාවකට හේතුවක් වෙන්න. ආයුබෝවන්. මේ වීඩියෝ එක කරන්නේ ගොඩක් දෙනෙක් ආනවා ස්විස්ලන්තෙට ගිහිල්ලා ඉවරලා කොහමද රිපූජි දාගන්නේ කියලා. කිසි කෙනෙක් ස්විස්ලන්ත යන විදිය කියනවා මේ පඩි කියනවා ඒ විස්තර ඔක්කොම කියනවා. නමුත් හරියට රිපූජි දාන විදිය මෙතෙක් කාලයකට කිසි කෙනෙක් කියලා තිබුණ නැහැ කිසිම වීඩියෝකක. ඒකින්ද මේ මම හිතුණා ඔයාලට මේ උදව්වක් කරන්න. මොකද දැන් ගොඩක් අය යුරෝපෙට එනවානේ, මේ රුමේනියාව ඉඳලා, සයිප්‍රස් ඉඳලා, ඇල්බේනියාව ඉඳලා, රුසියාව ඉඳලා, මේ බොස්නියාව ඉඳලා, ඔය වගේ හැම රටකින්ම දැන් මේ ග්‍රීසිය ඉඳලා ඔය වගේ හැම රටකින්ම දැන් වැල නොකෙඩී කට්ටිය අපේ අය එනවා යුරෝපෙට. ඇවිල්ලි වෙරලා සමහර අයට හොඳ රටකට යන්න දන්නේ නැහැ. ඔය ගොඩක් කොන්ටැක්ට් තියෙන හින්දා ගොඩක්ම අපේ සිංහල අය ඉන්න රටවල් වලට යනවා. නමුත් ඒ රටවල් වල පඩි අඩුයි. ජීවිතය අර එතර අතිසුපෝගභෝගී නැහැ, පොඩ්ඩක් දුෂ්කරයි. ඉතින් ලංකාවට වැඩිය හොඳ හින්දා මොනවාරි හේතුවකට ඉතින් ඒ වගේ රටවල් වලට යනවා. නමුත් ඉතින් ලෝකේ තියෙන අති සුපිරි රටක් වෙන ස්විස්සර්ලන්තේ රිපූජි දාලා ලේසියෙන් හොඳ ගානකුත් හොයාගෙන හොඳට දවසක කොලෙත් හදාගෙන ඉන්න පුළුවන්. නමුත් ඒක කරන්නේ කොහොමද කියලා ඉවරලා මේ ගොඩක් අය දන්නේ නැහැ. මේ මම ඉතින් අපේ කොල්ලන්ට කෙල්ලන්ට මම සිංහල අපේ අයට උදව් කරන්න කවුරුත් නැති හින්දා මම ඒ ගැන පොඩ්ඩක් කියන්න හිතුණා. මෙහෙමයි විස්තරේ. ඔයාලා ස්විස්සර්ලන්ත වලට යනවා නම් ඔය ඉතාලිය එනවා, ජර්මන් එනවා, ෆ්‍රාන්ස් එනවා වගේම ස්විස්සර්ලන්ත වලටත් යන්න පුළුවන්. ඒ ගෙරන කට්ටිය ඒ විදිහටම තමුන් කියන රටකට ගිහිල්ලා අරිනවා. ඔයාලා දන්නවනේ ඒ වීසා අරගෙන ඒ විදිහට එන්න පුළුවන්. ඒ ඕන රටක ඉඳලා තමුන් ගත්ත වීසා එක ඒ විදිහට එන්න පුළුවන්. ඔය දැන් සයිප්‍රස් ඔය හැම රටකම ඉඳලා එනවනේ, රුමේනියාම් රටකම ඉඳලා එනවනේ. ඒ විදිහට වීසා අරගෙන ස්විස්සර්ලන්තට ඇවිල්ලා ස්විස්සර්ලන්ත වල රිපූජි දාන්න පුළුවන්. ඒ රිපූජි දාන ඔෆිස් තියෙනවා. ඔෆිස් හැම මේ නගරකම වගේ තියෙනවා ස්විස්සර්ලන්ත වල. නමුත් ස්විස්සර්ලන්ත වල රිපූජි දාන්න වඩාත්මම හොඳ නගර තමයි මේ ඔයාලා යන්න කවුරු හරි එහෙම ඉන්නවා නම් ලියාගන්න, ජෙනෝවා, සුරිච්, බර්න්. මේ තුනේ මේ ජෙනෝවා හරි සුරිච් හරි බර්න් හරි කාන්තන් එකකට ගිහිල්ලා ඔයාලට ලේසියෙන්ම රිපූජි දාන්න පුළුවන්. ඒවට කියන්නේ ඒ රිපූජි දාන ස්ථානවලට කියන්නේ, ජෙනෝවා සුරිච් බර්න් වල රිපූජි දාන ස්ථානවලට කියන්නේ කන්ටනල් ඉමිග්‍රේෂන් ඔෆිස් කියලා, රිමයින්ඩර් ඔෆිස් කියලත් කියනවා එකට සුරිත් භාෂාවෙන්. ඉංග්‍රීසියෙන් කියනවා නම් කන්ටනල් ඉමිග්‍රේෂන් ඔෆිස් කියලා තියෙන්නේ. ඔයාලට ඕන කෙනෙකුට හොයා ගන්න පුළුවන්. එතනට ගිහින් ඉවරලා ඔයාලට ලියාපදිංචි වෙන්න පුළුවන්. ලියාපදිංචි වුණාට පස්සේ ඔයාලට දැන් එතන දැන් අලුත් නීති අනුව ඉස්සර දුන්නේ සුරිච් ප්‍රෑන් 400යි මාසෙකට. නමුත් දැන් එයාලා එක ගාන වැඩි කරලා දැන් සුරිච් ප්‍රෑන් 4000 සුරිච් ප්‍රෑන් 10ක් දෙනවා මාසෙකට. සුරිච් ප්‍රෑන් 10ක් කියන්නේ සාමාන්‍යයෙන් ඩොලර් 10ක් වගේ. ඒ ගානට වගේ සමානයි ලංකාවේ මුදලින් ලක්ෂ 3000ක් වගේ. ඒ කියන්නේ ඔයාලට මාසෙකට ජොබ් එකක් කරන්න ඕනෙත් නෑ ඇත්තටම. එයාලා කැම්ප් එකේ ඉන්නකම් එයාලා ඔයාලට ලක්ෂ 3000ක් ගෙවනවා කැම්ප් එකේ ඉන්නකම්. කැම්ප් එකෙන් එළියට ගියාට පස්සේ ඔයාලට ඩොලර් 4000ක විතර වැඩ කරන්න පුළුවන් මාසෙකට. ඩොලර් 4000ක් කියන්නේ ඉතින් දන්නවනේ ඩොලර් 4000 ඩොලර් එක 350 වැඩි කරලා බලන්න ලොකු ගාණක් එනවා. 4 8 16 32ක් ලක්ෂ 32ක් විතර සාමාන්‍ය සුරිච්වල ස්විස්සර්ලන්තයේ ස්විස්සර්ලන්තේ මාසික පඩියක් ගන්න පුළුවන්. ඔයාලා ස්විස්සර්ලන්තයට ගිහිල්ලා ටික දවසක් ඉඳලා භාෂාව ඉගෙනගෙන රිපූජි දාලා ඒ ප්‍රශ්න විසඳගත්තට පස්සේ, මොකද ඔයාලා ස්විස්සර්ලන්තයට ගියාට පස්සේ ඔය මම කියපු කන්ටන් ඔෆිස් එකට යන්න ගිහිලි වෙලා රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙන්න කියන්නේ ඔයාලා හේතුව කියන්න ඕන, මෙහෙමයි මෙහෙමයි කියලා ලියුමක් දෙන්න ඕන ඔයාලගේ ප්‍රශ්න කියලා ඉවරලා. එතකොට ඔයාලා රෙජිස්ටර් කරගන්නවා. රෙජිස්ටර් කරගෙන ඔයාලා ඒ කැම්ප් එකට ගන්නවා. කැම්ප් එකට අරගෙන සමහර කන්ටන් ඔෆිස් වල ඔයාලට ජොබ් කරන්නත් දෙනවා. සමහර ඒ වගේ ජොබ් කරන්න දෙන්නේ නැහැ, මොකද යුරෝදාත් දෙනෙහින්ද. නමුත් සමහර ඒ වගේ ජොබ් කරන්න දෙනවා, භාෂාව උගන්වනවා, ඔයාලට ඉන්න
ටික දවසක් ගිහිල්ලා ඉවරලා ඉන්න වෙනම ගියක් දෙනවා. ගොඩක් පහසුකම් දෙනවා. ඒ කියන්නේ ඔයාලට අති සුභෝග භෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන්. හරියට නිකන් ලංකාවේ අපේ ජනාධිපතිලා ඉන්නා වගේ ජීවිතයක් ඔයාලට ස්විස්ලන්ඩ් වල ගිහිල්ලා රිපුජී දාලත් ගත කරන්න පුළුවන්. ඉතින් ඔය ඉතාලියේ අන ප්‍රාංශ ඒ වගේ රටවල වල යනවට වැඩිය ස්විස්ලන්ඩ් හොඳයි. කිසිම කන්ටැක්ට් එකක් ඕනේ නැහැ. එහෙ යන්න මොකද ඔයාලා ගිහිල්ලා අර ඔෆිස් එකට ගිහිල්ලා රෙජිස්ටර් වුණ ගමන් එයාලා තමයි එතනින් එහාට ඔක්කොම කරන්නේ. ඉතින් කොන්ටැක්ට් තියනවද නැද්ද කියන එක එහි අදාළ නැහැ. රස්සාවල් ඔක්කොම එහෙම්ම දෙනවා. ඉතින් එච්චරයි. තවත් මට කියන්න අත්‍යවශ්‍ය දේවල් ටික කිව්වා. තව මොනවාරි තියෙනවා නම් ඔයාලට ප්‍රශ්නයක් දැනගන්න කමෙන්ට් එකක් දාන්න. මම එතකොට ඒකට උත්තර දෙන්නම්. එහෙම නැත්නම් අපේ මේ ජාත්‍යන්තරේ ඉන්න හැම රටකම ඉන්න අයට උදව් කරන්න WhatsApp group එකක් තියෙනවා. එහෙම නැත්නම් ඒකට සෙට් වෙලා ඒකෙන් අහගන්නත් පුළුවන්. ඒකෙන් ඉන්නවා සුරිත් වල ලෝකයේ හැමතැනම ඉන්න කට්ටිය වැඩි විස්තර අහගන්න පුළුවන්. මේ ඊට අමතරව තව එකක් කියන්න ඕනේ. දැන් රිපූජි ඔයාලා කොහරි ගිහිල්ලා ඒ ඔෆිස් එක ඉන්ටර්නැෂනල් මේ රිපූජි දැන් ඔෆිස් එක දානවානේ සුරිත් ගිහිල්ලා ඉවරලා ස්විස්ලන්ඩ් ගිහිල්ලා ඒ දැම්මට පස්සේ හැම කෙනෙකුගේම පළවෙනි පාර ඉතින් පේල් වෙනවා. ඒ පේල් වෙනවා කියලා ඉවරලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට දෙවෙනි පාර දාන්න පුළුවන්, තුන්වෙනි පාර දාන්න පුළුවන්, 10වෙනි පාර දාන්න පුළුවන්, 7වෙනි පාර දාන්න පුළුවන්. හැමදාම රිපුජි දදා ඉන්න පුළුවන්. රිපුජි හම්බෙන අයට හම්බෙනවා, හම්බෙන්නේ නැති අයට කිසි ප්‍රශ්නයක් නැහැ. හම්බෙන්නේ නැති අයට රීඅප්ලයි කරන්න පුළුවන්. ඒකින්ද එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඩීපෝට් කරීලි අනම්මනම් එහෙම කිසි දෙයක් නැහැ. අනිත් එක ඔයාලට ස්විස්ලන්ඩ් වල ඉඳලා කාලයක් ඉඳලා රිපුජිත් එපා මොනවත් එපා රටින් මම රටින් යනවා කිලිවරලා ඔයාලට රටින් යන්න ඕන නම් එයාලා පවුන් ස්විස් බැංක් 4000ක් ඔයාලට නිකන් දෙනවා යද්දි රටින් යනවට ඔයාලා ගිවිදමට. ඉතින් ඒ වගේ ගොඩක් පහසුකම් එහි තියෙනවා. අලුතෙන් ගොඩක් අය දැන් යුරෝපේ දෙනවා මේ වීසා අරගෙන. ඉතින් ඒ අයට වීසා එකක් අරගෙන ස්විස්ලන්ඩ් වලට එන්න පුළුවන් නම් අනිත් රටවල් වලට යනවට වැඩිය ඔයාලගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙයි. මම මේ කිව්වේ මේ ස්විස්ලන්ඩ් වල රිපුජි දාගන්න සාමාන්‍ය ක්‍රමේ කිව්වේ. තවත් වැඩි විස්තර ඕන නම් ඔයාලා චෙක් කරලා බලන්න ඉන්ටර්නෙට් එකෙන්, දැන් ඉන්න කට්ටියකින් අහලා බලන්න. ගොඩක් ඉතින් සිංහල අය මේවා වැඩිය කියන්නේ නැහැ. දෙමළ අය තමයි මේවා කරන්නේ. දෙමළ අය තමයි වැඩි හරියක්ම 80%ක් ඉන්නේ. එහේ 120%ක් විතර තමයි සිංහල අය ඉන්නේ. නමුත් එයාලට ඉතින් ඔයාලට උදව් කරන්න වෙලාවක් නැහැ. මොකද එයාලත් අධික කාර්යබහුල හින්දා ලක්ෂ 16ක් විතර මාසෙකම ලක්ෂ 32ක් විතර මාසෙකට පඩියක් හම්බ වෙනවා. ඉතින් රටේ වීදම ටිකක් වැඩි. ඉතින් බලන්න ඉතින් ඔයාලා තේරුම් ගන්න මොකක්ද කියලා. මම මේ රටට යන්න නෙමෙයි කිව්වේ. මම කිව්වේ මේ සාමාන්‍ය ලෝක තොරතුරු අපි ගිනින්නේ. මේ ඒ ලෝක තොරතුරු ඔස්සේ තමයි මම මේ කතාව කිව්වේ. බලන්න ඔයාලා සාමාන්‍ය දැනුමට මේකත් එකතු කරගන්න. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. කෙනෙක් කිහිනාවකට හේතුවක්